බොහෝ කාන්තාවන්ගේ සිහිනයක් තමයි සිහින් හැඩති සිරුරක හිමිකාරියක් වීම. නමුත් අද වෙනකොට ශරීරයේ අධික තරබාරුකම කාන්තාවට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සමහර විට ඔබත් කෙට්ටු වෙන්න, බරාඩු කරගන්න කියලා ගොඩක් සල්ලි වියදම් කරලා කිසිම ප්‍රතිඵලයක් නැතුව දුකෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඇත්තටම ශරීරයේ බර අඩු කරගන්නවා කියන එක මේ එක්සර්සයිස් විතරක්ම කරලා ළඟා කරගන්න බෑ. ඒ සඳහා ඔයාලගේ ජීවන රටාව, එහෙම නැත්නම් ආහාර පුරුදු කියන දේ වෙනස් කරගන්න වෙනවා. අධික තරබාරුකමට හේතුව ශරීරයේ ඕනෑවට වඩා තැන්පත් වෙන මේදය. ඉතින් මේ තැන්පත් වෙන මේදය දහනය කරන්න පුළුවන් ආහාර ඔයාලගේ ආහාර වේලට එකතු කරගත්තොත් හරිම පුංචි කාලෙකින් ශරීරයේ ඕන නැති මේදය අයින් කරගෙන ලස්සන බොහොම ස්ලිම් ශරීරයක හිමිකාරණයක් වෙන්න ඔයාටත් පුළුවන් වෙනවා. මේ වීඩියෝ එක තුළින් අපි අද කතා කරන්නේ ශරීරයේ මේද දහනය වේගවත් කරන ආහාර වර්ග 15ක් ගැනයි. එමනම් රැඳිලා ඉන්න මේ විශ්ම ලෝකයට එක්ක. අංක 1. අබ. ආහාර රසවත් කරන කුළුබඩුවක් විදිහට පාවිච්චි කරන අබ මේද දහනය කරන්න උදව් වේවි කියලා ඔයාලා කවදාවත් හිතන්නේ නැතුව ඇති. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයන් කණ්ඩායමක් විසින් හොයාගෙන තියෙනවා අබ මගින් ශරීරයේ මේද දහනය 20%කින් වැඩි කරනවා කියලා. ඒ වගේම තමයි අබවල කැලරි පොඩ්ඩක්වත් අඩංගු වෙන්නේ නැති නිසා බර වැඩි වෙයි කියලා කිසිම බයක් හිතේ තියාගන්න ඕනෙත් නැහැ. ඒ නිසාම අබ ඕනෑතරම් ප්‍රමාණයක් ඔයාගේ කෑම වේලට එකතු කරගත්තට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අංක 2. බතල. බතලවල වැඩි ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙන ප්‍රතිරෝධී පිෂ්ඨය. ඒ කියන්නේ මේද දහනය වැඩි කරන පිෂ්ඨය. 2015 අවුරුද්දේ කරපු පර්යේෂණයකින් හොයාගෙන තියෙනවා බතල ආහාරයට එකතු කරගන්න අයට සාර්ථක ලෙස බර අඩු කරගන්න පුළුවන් වෙනවා කියලා. ඒ වගේම තමයි ගොඩක් වෙලා අපිට බඩගිනි ඇති නොවී ඉන්නත් බතල උදව් කරනවා. අංක 3. බෝංචි. වෛද්‍යවරුන් පවසන විදිහට ලේවල තියෙන සීනි ප්‍රමාණය පාලනය කරන වගේම දෙවන ගණයේ දියවැඩියාව නිසා ඇතිවෙන්න පුළුවන් හදවත් රෝග වළක්වා ගන්නත් බෝංචි වැදගත් වෙනවා. ඒ වගේම තමයි බොහෝ බෝංචි වර්ග ප්‍රෝටීන හා තන්තු වලින් පොහොසත් නිසා ප්‍රධාන ආහාර වේලකින් පසු බොහෝ වේලා යනතුරු අපිට බඩ පිරී ඇති බවක් තමයි දන්වන්නේ. අපි කලින් බතලවල අඩංගු වෙලා තියෙනවා කිව්වා ප්‍රතිරෝධී පිෂ්ඨය. අන්නේ ප්‍රතිරෝධී පිෂ්ඨයත් ස්වල්ප ප්‍රමාණයක් බෝංචි තුල අන්තර්ගතයි. ඉතින් මේ සියල්ලේ ප්‍රතිඵලයක් විදිහට බෝංචි කියන්නේ අධික තරබාරුවට හොඳම ආහාරයක්. අංක 4. ඔලිව් තෙල්. මේ මිහිමත පවතින මිරිස් සිරුරට හිතකරම තෙල් වර්ගයක් තමයි ඔලිව් තෙල් කියලා කියන්නේ. ශරීරයේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩු කරලා HDL හෙවත් ශරීරයේ හොඳ කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරවන්න ඔලිව් තෙල් වලට පුළුවන්. ඒ වගේම තමයි ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා උදව් වෙන GLP-1 කියන හෝමෝන වර්ගයක්ද මේ ඔලිව් තෙල් මගින් උත්තේජනය වෙනවා. මෙම හෝමෝනය මගින් අපිට ආහාර ගැනීමෙන් අනතුරුව බොහෝ වේලා යනතුරු කුස පිරුණු ස්වභාවයක් ඇති කරනවා. ඒ වගේම තමයි ඔලිව් තෙල් පරිභෝජනය කරන විට ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් වීම සිදුවන අතරම එහි ප්‍රතිඵලයක් ලෙස ශරීරය තුල ගොඩ ගැසියදී මේදයද වේගෙන් දහනය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා ඔබට කරන්න තියෙන්නේ දවසකට ඔලිව් තෙල් මේස හැද කීපයක් ආහාර ඔස්සේ ශරීරයට එකතු කර ගැනීම පමණයි. අංක 5. බිත්තර. බිත්තර කියලා කියන්නේ පෝෂණයෙන් පිරුණු ශක්ති ගබඩාවක් වගේ ආහාරයක්. වෛද්‍යවරුන් කියන විදිහට බිත්තර සතු උසස් ප්‍රෝටීන මගින් ශරීරයේ තැන්පත් වී තියෙන අනවශ්‍ය මේදය දහනය කිරීම සිදු කරනවා. උදේ කෑම වලට ප්‍රෝටීන් ග්‍රෑම් 25ක් එකතු කරගත්තොත් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා සිදුවන වේගය වැඩි කරගන්නත් අපට පුළුවන්. මේ විදිහට පරිවෘත්තීය ක්‍රියා, එමන් නැත්නම් අපේ ශරීරය තුළ ජීවය පවත්වා ගැනීම සඳහා සිදුවන සියලු රසායනික ක්‍රියාවලි වේගවත්ව සිදුවෙද්දී ඒ සඳහා ශරීරයට ගොඩක් මේදය වැය කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේකේ ප්‍රතිඵලයක් විදිහට අපේ ශරීරයේ ගොඩ ගැසියදී අනවශ්‍ය මේදය වේගෙන් දහනය වෙන ගන්නවා. ඉතින් ඔබත් බර අඩු කරගන්න කැමති කෙනෙක් නම් උදෑසන ආහාර වේලට බිත්තර වැඩි වශයෙන් එකතු කරගන්න. අංක 6. වේ ප්‍රෝටීන්. මොනවද මේ වේ ප්‍රෝටීන් කියලා කියන්නේ? ඇත්තටම මේක සප්ලිමන්ට් එකක්. ඒ කියන්නේ අපේ ප්‍රධාන ආහාර වේල වලට අමතරව අපිට ගන්න පුළුවන් ආහාර වට්ටෝරුවක්. මේවයින් කරන්නේ ඕන නැති මේදය දහනය කරලා මාංශ පේශී වර්ධනය කරන එක. විශේෂයෙන්ම සුපර් මාකට්, ෆාමසි වගේ තැන්වලින් මේ සප්ලිමන්ට් එක වට ගන්න පුළුවන්. ඒ වගේම මේ සඳහා වෛද්‍ය නිර්දේශ ලබාගෙන හොඳ පිළිගත් නිෂ්පාදනයක් පාවිච්චි කරනත් ඔයාලා මතක තබා ගත යුතුමයි. අංක 7. නිවිදි. දවසකට නිවිදි කෝප්ප 3ක් විතර අපි කන කෑමට එකතු කරගත්තොත් ශරීරයේ බර 10%කින් විතර අඩු කරගන්න පුළුවන් කියලා වර්තමානයේ විද්දි පරීක්ෂණ මගින් ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම තමයි නිවිතිවල ලිපොයික් කියන අම්ලයත් බොහොම යහමින් අඩංගු වෙනවා. මේ අම්ලයේ තියෙන වැදගත්කම තමයි ලේවලට එකතු වෙන සීනි ප්‍රමාණය ගොඩක් දුරට ඒක අඩු කරන එක. ඒකෙන් අපේ ඇඟේ සීනි මට්ටමත් අඩු කරගන්න පුළුවන්. අංක 8. කුකුල් මස්.
2013 වසරේ කරපු පර්යේෂණකින් හොයාගෙන තියෙනවා කුකුල් මස්වල තියෙන හරි අපූරු දෙයක් ගැන. ඔයාලගේ ශරීරයේ බර පාලනය කරන කාලය තුළ එම නැත්නම් ඩයට් කරන කාලෙදී චිකන් ආහාරයට ඔබ එකතු කරගත්තොතින් ජීවත් වීම සඳහා ඔයාලගේ ශක්තිය වැය වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම තමයි ශරීරයේ මේද ප්‍රමාණයත් අඩු කරනවා. ගොඩක් වෙලාවට ඩයට් කරන කාලේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇඟට තෙහෙට්ටු ගතියක් දැනෙන එක. ඉතින් චිකන් කියන්නේ මෙන්න මේ ප්‍රශ්නයටත් හොඳම පිළිතුරක්. අංක 9. ඇපල් හා පෙයාස්. 2003 වර්ෂයේදී US ජාතික පුස්තකාලය මගින් ඇපල් හා පෙයාස් මගින් බර අඩු කරගන්න එක ගැන අපූරු පරීක්ෂණයක් කරලා තියෙනවා. එයාලා තෝරගත්ත කාන්තාවන් කණ්ඩායමක්. මේ කාන්තාවන් කණ්ඩායමට තමන්ගේ ආහාර වේලට දවසකට තුන්පාරක් ඇපල් එවැගේම පෙයාස් එකතු කරගන්න කියලා කිව්වා. අනිත් අයට කිව්වේ ඕට් මීල් කුකීස් කෑමට එකතු කරගන්න කියලා. සති 12කට විතර පස්සේ මෙයාගේ බර බලනකොට වැඩියෙන්ම බර අඩු වෙලා තිබුණේ ඇපල් පෙයාස් කෑමට ගත්තු අයගේ. මේකෙන් ඇත්තටම ඇපල් ගැන තවත් දෙයක් ඉගෙන ගත්තා. ඒ බර අඩු කරගන්න වගේම ශරීරයේ සීනි මට්ටම පාලනය කරන්න මේ පළතුරු වලට හැකියාව තියෙනවා කියලා. අංක 10. කුරුඳු. කුරුඳු කියලා කියන්නේ ගොඩක් වෙලාවට අපේ ගෙවල් වල කුළු බඩුවක් විදිහට කෑමට එකතු කරගන්න දෙයක්. මිචිගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂණකින් හොයාගෙන තියෙන විදිහට ශරීරයේ තැන්පත් වෙන මේදය අඩු කරගන්නත් කුරුඳු වලට විශ්මිත හැකියාවක් තියෙනවා. කුරුඳු මගින් අතිරික්ත මේදය තාපය විදිහට පිට කරන නිසායි මේ විදිහට ශරීරයේ බර අඩු කරන්න කුරුඳු වලට හැකියාව තියෙන්නේ. ඔයාලා උයන කෑම වලට කුරුඳු එකතු කරගන්න. ඒකෙන් ආහාරයේ රසය සහ සුවඳ තව තවත් වැඩි වෙනවා වගේම ශරීරයේ අනවශ්‍ය විදිහට තැම්පත් වෙලා තියෙන මේදයත් ඒකෙන් අයින් වෙලා යනවා. අංක 11. සැමන් මාළු. 2015 වසරේ කියොටෝ විශ්වවිද්‍යාලයේ අපූරු පර්යේෂණයක් කළා. ඒදී ඔවුන් සොයාගත්ත ශරීරයේ තියෙන මේද සෛල දහනය කරලා අයින් කරන්න පුළුවන්කම තියෙනවා කියලා මෙන්න මේ සැමන් වලට. ඒ විතරක් නෙමෙයි සැමන් ආහාරයට ගැනීමෙන් දියවැඩියා රෝගීන්ගේ අධික සීනි මට්ටම පාලනය වීමත් සිද්ධ වෙනවා. හැබැයි සැමන් මාළු මිලදී ගන්නකොට මහා සාගරයේ ස්වභාවික වැඩුණු සැමන් මත්ස්‍යයන් පමණක් මිලදී ගැනීම ඔබ සිදු කළ යුතුමයි. මොකද ගොඩබිමේ ටැංකිය තුල කෘත්‍රිම ලෙස බෝ කරලා හදන සැමන් මාළු වල කිසිම ගුණයක් නැහැ. ඉතින් පුළුවන් නම් අද ඉඳන් හැමදාම කන කෑම වේලට සැමන් පොඩ්ඩක් එකතු කරගෙන බලන්න. සැමන් මාළු තුල ඔමේගා 3 කියන ශරීරයට ගොඩක් හිතකර මේද අම්ලයක් අඩංගු වෙන නිසා මේ මාළු වර්ගය හැම අතින්ම අපේ ශරීරයට ගුණදායි වෙනවා. අංක 12. ගම්බිරිස්. ඇමරිකාවේ සුප්‍රසිද්ධ විද්‍යා සංග්‍රහයක සඳහන් වෙලා තියෙනවා උදරයේ එම නැත්නම් අපේ බඩාවට තියෙන මේද තට්ටු ඉවත් කරන්න ගම්බිරිස් වලට පුළුවන් කියලා. මෙතනදී ඇත්තටම වෙන්නේ වාකන කෑම මේදේ විදිහට තැන්පත් කරනවා වෙනුවට ශක්තිය විදිහට පිට කරන එක. ඉතින් ඊළඟ පාර වා කුකුල් මස් හරි බිත්තර ඔම්ලට් එකක් හරි නැත්නම් මොන හරි සැරට කන කෑමක් උයන වෙලාවක ගම්බිරිස් ටිකක් වැඩියෙන් එකතු කරගන්න අමතක කරන්න එපා. අංක 13. අලිගෙට පෙර. රසවත් පළතුරක් විදිහට අපි හැමෝම දන්න අලිගෙට ශරීරයේ බර අඩු කරන්න. ඇත්තටම අලිගෙට පෙර ගෙඩියක් කියන්නේ පෝෂණ ගබඩාවක් වගේ දෙයක්. අලිගෙට පෙර තුළ විටමින් K, ෆෝලේට්, විටමින් C, පොටෑසියම් හා විටමින් E බොහොම යහමින් අඩංගු වෙනවා. මේවට අමතරව නයසින්, රයිබොෆ්ලෙවන්, මැංගනීස්, මැග්නීසියම්, ප්‍රතිඔක්සිකාරක හා ඉහළ තන්තු ප්‍රමාණයක්ද අලිගෙට පෙර තුළ අඩංගු වෙනවා. අලිගෙට පෙර කිව්වම ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ මේදය අධික කෑමක් නිසා ඒක ශරීර බර වැඩි කරන්න හේතුවක් වේවි කියලා. නමුත් මේ මතය බොහොම වැරදි එකක්. මොකද අලිගෙට පෙර තුළ අඩංගු වෙන්නේ අපේ ශරීරයට ඉතාම හිතකර මේදය පමණයි. මේ හිතකර මේදය මගින් ශරීරයේ ඉන්සියුලින් සංවේදීතාවය වැඩි කිරීම, රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම හා නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම වගේ දේවල් සිදු කරනවා. එතකොට අලිගෙට පෙර සතු ඉහළ හිතකර මේද හා තන්තු සංයුතිය නිසා අලිගෙට පෙර අනුභව කළාට පස්සේ අපිට බොහෝ වේලාවක් යනතුරු බඩගිනි දැනෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි හිතකර මේද හා තන්තු මගින් අපි කන ආහාර එකපාරටම දිරවල දාන්නේ නැතුව බොහොම සෞම්‍ය විදියට හෙමින් හෙමින් සිදු කිරීම. මේ නිසා අපිට ප්‍රධාන වේලකින් අනතුරුව නැවත නිතර නිතර ආහාර ගන්න හිතෙන්නේ නැහැ. වේගයෙන් බර අඩු කර ගැනීම සඳහා මේක අත්‍යවශ්‍යම දෙයක්. අංක 14. ඇට වර්ග. ඔව්, ඇට වර්ග කියන්නේ ශරීරයේ මේද දහනය වේගවත් කරන ආහාරයක්. මේකන මුලින්ම හොයාගත්තේ ඇමරිකාවේ මසචුසෙට්ස් කියන ප්‍රාන්තයේ පිහිටා තිබෙන ටෆ්ස් විශ්වවිද්‍යාලය මගින් කරපු පර්යේෂණයකින්. මේ පර්යේෂණයේදී ඒගොල්ලෝ හොයාගත්තා දවසකට තුන් පාරක් හරි ඊට වැඩියෙන් හරි ඕට් මීල් වගේ ඇට වර්ග කෑමට ගන්න අයගේ උදරයේ තැන්පත් වෙන මේද ප්‍රමාණය ගොඩක් දුරට අනිත් අයට වඩා අඩුයි කියලා. මේකට හේතුව තමයි ඇට වර්ගවල අඩංගු ඉහළ තන්තු සංයුතිය. මේ නිසා අපිට නැවත ගොඩක් වෙලාවක් යනතුරු බඩගිනි හැදෙන්නේ නැහැ. ඇයි අපි කාපුව බොහොම හෙමින් දිරවීම සිදු වෙනවනේ. ඉතින් අපිට නිතර නිතර බඩගිනි හැදුණොත් අපි අධික ලෙස ආහාර ගෙන තමනවා. අපිට බඩගිනි හැදෙන්නේ නැත්නම් අපිට වැඩියෙන් ආහාර ගන්න උවමනා වෙන්නේ නැහැ. මේ නිසා ඔබ ඩයට් කරන කෙනෙක් නම් වැඩිපුර ඇට වර්ග කන එක මේද දහනයට ගොඩක් හිතකරයි.
අංක 15 පැංගිරි කුලයේ පළතුරු. පැංගිරි කුලයේ එහෙම නැත්නම් සිට්‍රස් පළතුරු කියලා කියන්නේ දෙහි, දොඩම්, නාරං වගේ අපිට අපේ ගෙවත්තෙන්ම බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන් පළතුරු වලට. මේ වගේ පළතුරු වලත් ද්‍රාවමය තන්තු බොහොමයක් යහමින් අඩංගු වෙලා තියෙනවා. අපි කලනුත් කිව්වනේ වැඩිපුර තන්තු තියෙන ආහාර ශරීර බර අඩු කර ගැනීම සඳහා අපිට ලොකු සහයෝගයක් ලබා දෙනවා කියලා. ඉතින් ඔබත් ශරීරයේ මේදය දහනය කරගන්න කැමති කෙනෙක් නම් දවසකට එකපාරක් හරි දෙහි වීදුරුවක්, දොඩම් වීදුරුවක් හෝ බොන්න පුරුදු වෙන්න. ඉතින් මේ වගේ ආහාර පාන වැඩිපුර ඔයාගේ කෑම වලට එකතු කරගත්තොත් ඔයාට හරිම ඉක්මනින් ශරීරයේ බර අඩු කරගන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ලෙඩ දුක් නැති නිරෝගී සිරුරක් ලබා ගන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ශරීරයේ මේදය දහනය කරගන්න උත්සාහ කරන ඔයාලා කන්න හොඳම නැති කෑම වර්ග තුනක් තියෙනවා. ඒවා තමයි සීනි බහුල කෑම වර්ග, ෂෝටීච් වගේ ෆාස්ට් ෆුඩ් වර්ග, ඇල්කොහොල් තියෙන බීම වර්ග. ඉතින් ව්‍යායාම වලට අමතරව මේ විදිහට ආහාරවලත් පුංචි වෙනසක් ඔබ කළොත් හැඩකාරියක් වෙන එක ඔබට හීනයක් නෙවෙයි. එහෙමනම් මේ වගේම තවත් වෙනස් විදිහේ වටින කියන වීඩියෝකින් අපි එක්මනින්ම ඔබ මුණ ගැහෙනවා. එතෙක් මේ වීඩියෝට ලයික් එකක් දාලා ෂෙයා කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. එහෙමනම් හමුවෙමු තවත් මේ වගේම වීඩියෝවකින්. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.